පසුගිය කාලේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගන්න සමත් වුණු ප්‍රධානම තරගාවලිය බවට පත් වුණේ අබු ඩාබි T20 තරගාවලිය. ඒ අවසන් වුණේ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසරංග නියෝජනය කරන ඩෙක්කන් ග්ලැඩියේටර් කණ්ඩායමට ලකුණු 56ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි කර දීලා. තරගාවලිය අවසාන තරගයේ කාසීවාසී ජය ගන්න සමත් වුණේ ප්‍රතිවාදී දිල්ලි බුල්ස් කණ්ඩායමේ නායක ඩෙවන් බ්‍රාවෝ. බ්‍රාවෝ තීරණය කළේ මුලින් පන්දුවට පහර දෙන අවස්ථාව ඩෙක්කන් කණ්ඩායමට ලබා දෙන්න. ඒ අභියෝගයේ හිස් මුදුනින් බාරගත් ඩෙක්කන් ආරම්භක ප්‍රතිකරව දෙන්න වුණු ටොම් කොලර් කැඩ්මෝ එක්ක ඇන්ඩ්‍රූ රසල් පන්දු අර 10 අවසන් කරන්නේ ලකුණු 159ක් ලබාගෙන. පන්දු එවන්නන්ට කිසිම අවස්ථාවක් ලබා දුන්නේ නැති මේ ප්‍රතිකර යුගලේ එක්ක පන්දුවට පහර දුන්නු විදිය එක්ක අඩිල් රෂීඩ් පන්දු යවන්න කඳවන්නත් දිල්ලි නායකයා බය වුණා. මොකද ඒ ප්‍රහාරයේ දඟපන්දු යවන්නෙක්ට ඔරොත්තු නොදෙන ප්‍රහාරයක් විදිහට බ්‍රාවෝට හිතෙන්නේ නැති. ඩෙකේ නිනිම නිමා වෙද්දී රසල් පන්දු 32කදී 6 පහර 9කුත් 4 පහර 7කුත් එක්ක ලකුණු 90ක් ලබා ගන්න සමත් වෙනවා. අවසාන මොහොතේ රසල්ගේ ශතකයට කැඩ්මෝ අවස්ථාව දුන්නත් රසල්ට ශතකයට ලකුණු 10ක් මේ පිටින් නතර වෙන්න සිද්ධ වෙනවා. පන්දු අතටගත් පන්දු යවන්න පස් දෙනාම දැඩි ප්‍රහාරයකට ලක් වෙනවා තමයි අපි දැක්කේ. ඊට පස්සේ පිළිතුරු ඉනිම සෙල්ලම් කරන්න එන දිල්ලි කණ්ඩායමේ පළවෙනි කඩලු දෙක ඔරෙන් ස්මිත් දවා ගැනීමත් එක්ක දිල්ලි කණ්ඩායම ආරම්භයේම පසුබෑවත් චන්ද්‍රපෝල් හිම්රාජ් එක්ක ඔයින් මෝගන් එකතු වෙලා ප්‍රහාරය දියත් කරන්න යම් අඩිතාලමක් දැම්මත් මේ තරගාවලියේ සාර්ථකම පන්දු යවන්න විදිහට ඉහළම ඇගීමක් තියෙන වනිදු හිම්රාජ් සහ මෝගන්ගේ කඩලු දවා ගැනීමත් එක්ක දිල්ලි කණ්ඩායම ඉලක්කයට යන බලාපොරොත්තු අවසන් වුණා කියලා තමයි අපි දැක්කේ. දිල්ලි නිම අවසන් වෙන්නේ පන්දු අර 10ේදී ලකුණු 103ක් ලබාගෙන. ඒ විදිහ දිල්ලි කඩලු 7ක්ම දවා ගන්න ඩෙක්කන් ක්‍රීඩකයෝ සමත් වෙනවා. මේ විදිහට තරගාවලිය පුරා ඉහළ වැඩපෙන්නපු ඩෙක්කන් කණ්ඩායම අවසන් තරගයේ පහසුවෙන් ජය ගන්න සමත් වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩක වනිදු හසනඟ පෙන්නපු දක්ෂතාවත් එක්ක. එවිනුයි වනිදුට ලැබෙන්න ඕන හොඳම ඇගීම ලැබෙන්නේ තරගාවලියේ වීරයා සම්මානය වනිදු දිනා ගැනීමත් එක්ක. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙසපිරිතවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.